දන්නවා ඔබ ඉගෙනගත්ත පාසල ගැන ඔබ බොහොම ආඩම්බර වෙනවා ඇති. මේ දවස්වල Facebook එකේ අපි දකින දෙයක් තමයි proud to be ඔබේ පාසලේ නම යොදනවා. සමහර විට ඔබත් එහෙම නම යොදලා ඇති. ඒ ඔබ ඔබේ පාසලට ආදරේ හින්දා. හැබැයි ඔබ කොයි වෙලාවකවත් දැක්කද ඒ post අතරේ තියෙනවා proud to be උඩුගල දෙබොක් කියන. එහෙමත් නැත්නම් බතලංගුණ්ඩුවේ සිරිකුරුස විද්‍යාලයේ ශිෂ්‍යයෙක් කියන එක ඔබ අහලවත් නැති. සරලවම කියනවා නම් ශ්‍රී ලංකාවේ පාසල් සිටියමේ නම සඳහන් නොවුණු ඉස්කෝල ගැන කියන්නයි මේ අපි අකුරු ගලපන්නේ. පාසලක් වැහෙනවා කියන්නේ හිරගෙවල් 10ක් ඇරෙනවා කියන එකයි. මේ අපේ ජනවහරේ තියෙන කියමනක්. පාසලක ඇති සමාජීය වටිනාකම හඳුනා ගැනීමට ඒ කියමන වුවත් ප්‍රමාණවත්. ටීවී දෙරණ දොළොස්වන සංවත්සර සැමරුමට අකුරු ගැලපුවේ වගකීමක පාඩමක් මුළු රටටම කියන්නයි. ටීවී දෙරණ දොළොස්වන සංවත්සරයේ සමරද්දී මනුසත් දෙරණ ඔස්සේ ඉතා වැදගත් සමාජ සත්කාරයකට මුල පිරුවා. ලංකාවේ දුෂ්කරම දුෂ්කර පාසල් 12ක ඉගෙන ගන්න පුංචි දරුවන් වෙනුවෙන් පුංචි යමක් කරන්නයි අපේ උත්සාහය වුණේ. පාසල් 12ක් ඔබ නමවත් අසා නැති පාසල් 12ක් අපේ රටේ අධ්‍යාපන කලාප 12කට අයත් අති දුෂ්කරම දුෂ්කර පාසල් 12ක් දහස් ගණනින් නොඋනත් මේ පාසල්වලත් ළමුන් සිටිනවා. ඒ දරුවන්ගේ ඇස්වලත් තියෙනවා දැල්වෙන සිහිනයක්. ඒ සිහිනේ ඡායාවක්වත් වගකිව යුතු ඇස්වලට පින්වා දීම මේ වෑයමේ අරමුණයි. ඇත්තටම මේක මුලපිරීමක් විතරයි. මේ ව්‍යායාමයේ අර්ථය සිප්සල් පුබුදුව. එය සැබවින්ම අර්ථාන්විතව ක්‍රියාත්මක කරන්න තමයි අපේ බලාපොරොත්තුව. එනිසා මේක එක් පුංචි අඩියක් විතරයි. තවත් බොහෝ දේවල් කරන්නට ඔබටත් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න. අපේ රටේ වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයට අයත් කල්පිටිය කුඩා දූපත් 14කින් සමන්විතයි. බත්තලංගුණ්ඩුව එවැනි කුඩා දූපතක්. මසුන් ඇල්ලීම සඳහා ධීවරයන් තාවකාලිකව පදිංචියට එන දූපතක් ලෙස බත්තලංගුණ්ඩුව ප්‍රසිද්ධව තිබුණත් මෙහි දීර්ඝකාලීනව පදිංචිව සිටින්නන් අපට හමු වුණා. පුළුවන් නම් අපිට ඉන්න තැනක් දෙන්න පුළුවන් නම් ලොකු සහනයක්. අපි පවුල් 18ක් දානමක් විතර ඉන්න අපේ නැති බැරි කට්ටිය. අපි කුලි රස්සා තමයි කරන්නේ. අපිට ඉතින් මහත්තුළු එයාලා ගිහිල්ලා හොඳ රස්සාවක් ලැබුණා තමයි අපි කන්නේ, නැත්නම් අපිට එන කරදරයි. ඔබ දන්නවද මේ පුංචි දූපතේ පාසලක් තිබෙන බව? ඒ සිරිකුරුස ප්‍රාථමික විද්‍යාලයයි. හතලිහක පමණ සිසුන් පිරිසක් මේ විද්‍යාලයේ තම ජීවිතය ලියාගන්න අකුරු ඇහිඳිනවා. ඇත්තටම ඔවුන් කරන්නේ අරගලයක්. ඒ ලැබීම් වලට වඩා නොලැබීම් රසක් මැද්දේ. Thank you.
ඇත්ත මතුවෙන්නේ අපව තිගස්සමින්. යථාර්ථයේ අපිව කම්පණයට පත් කරනවා. මේ පාසල්වල දරුවන්ගේ ජීවිත, මේ පාසල් දකින ඔබේ හදවත තිගැස්සුනා නේද? කම්පණයට පත් කළා නේද? ඔව්. ඒ අත්දැකීම අපි අත්විඳා. ඒ නිසයි මේ ගමන අපි ආරම්භ කළේ. මාතලේ හිඹිලියාකඩ ප්‍රාථමික විද්‍යාලය. අපට හමු වූ තවත් වේදනාබර ඇත්තක් උගැන්වූ පාසලක්. මුළු පාසලේම සිටින සිසුන් සංඛ්‍යාව 30ටත් වඩා අඩුයි. නොයෙකුත් ගැහැණු මැදේ ජීවනෝපාය කරගත් පුතු ආර්ථිකතාව ජීවනෝ පාචරත් ගම්වාසින් පිරිසකේ එතා දිනෙද දුක්පත් අධ්‍යාපනයට පිටති දරුවන් පිසත් මේ ඉංගිලියාකට විද්‍යාලය තුළා සිකිලියන්ට වතුර නැහැ, බොණ්ඩ වතුර නැහැ. ඒ වගේ ගොඩක් දුෂ්කරතා තියෙනවා. අපි ගෙදරින් වතුර එකක් අරන් ඇවිල්ලා තමයි එයාලට ඉස්කෝලේට අරන් ඇවිල්ලා දෙන්නේ. ළමයි සියලු දෙනාම ඒ නිසා ලොකු ඉස්කෝලේකට යන්න නම්
කිලෝමීටර් 9ක් විතර දුර තියෙනවා. ඒ පාරේ දුෂ්කරයි. පලි ඉන්නවා කැලේ මැද්දේ යන්න තියෙන්නේ. අපිට ඒවට උදව් කරනවා නම් ගොඩක් පින් කියලා මම කියනවා. අධ්‍යාපනය තමයි ළමයිනි පන්ති ඉන්න ළමයාටත් තියෙන්නේ කියන එක මම ඔබතුමාලා ඉදිරියේ මතක් කරනවා. ඒ වගේම දැනට පරම්පරා හතරජියේ ගමේ අපිට ටොයිලට් පාසුකමක් කොහොමවත් නැහැ. මොකද නිකන් වලක් හදපුවම මේක ගල් පොළොව බැංකාරේ ටේප් කඩාගෙන නැහැ. ඉතින් අංග සම්පූර්ණ සනීප ආරක්ෂිත තහවුරුවක් ලබා ගන්නට අපිට තත්ත්වයක් නැහැ. දක්ෂතා ඇති දූදරුවන් රැසක් අපට හමු වුණා. අතිශයෙන්ම තරගකාරී විභාගයක් වන ශිෂ්‍යත්ව විභාගයත් සමත් වූ දරුවන්ද ඒ අතර සිටිනවා. මම EM සජින්ත මදුජාන රත්නායක. මගේ පාසල වාමගල් ගල්පිට ප්‍රාථමික විදුහල. මම ඉගෙන ගන්නේ පාසලනිය. මම ශිෂ්‍යත්වයෙන් 178ක් ගෙන සමත් වුණා. මගේ නම ජේ.එම්. ඉන්දුලි යසාරාරණතුංග. මගේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 162යි. ඔවුන් වෙනුවෙන් සුළු දෙයක් හෝ කළොත් පෙරලා එයට ප්‍රතිඵල පෙන්වන්න ඔවුන් සූදානම්. අපගේ වෑයම නිෂ්ඵල නොවන බවට සහතිකයක් දරුවන්ගේ දක්ෂතාවල තිබෙනවා. සංජනා දිල්නෙත්නි. මගේ පාසල මාර කැටියපේ උතුර කනිෂ්ඨ විද්‍යාලය. මම මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 169ක් ලබා ගත්තා. මේ පාසල ගොඩක් දුෂ්කර පාසලක්. 1960 දශකයේ මුල් භාගයේ තමයි මේ පාසල ආරම්භ වෙලා තියෙන්නේ. මෑත කාලීන වෙනකල්ම 11 ශ්‍රේණි දක්වා දරුවන් ඉගෙන ගත්ත පාසලක් මේක. රජය විසින් ගනු ලබන තීන්දුව තීරණත් එක්ක වර්තමානයේ වෙන විට පෝෂිත පාසලක් බවට පත් වෙලා ප්‍රාථමික පාසලක් බවට පත් වෙලා තියෙන්නේ. වර්තමානයේ වෙන විට ශිෂ්‍ය සංඛ්‍යාව 60 59ක් පමණ අධ්‍යාපන ලබන පාසලක් මේක. ඒ වගේම තමයි දක්ෂ දරුවෝ ඉන්න පාසලක්. විවිධ හැකියාවන් තියෙනවා. විවිධ දක්ෂතාවන් තියෙනවා. ඉදිරිපත් වීමේ හැකියාව ඉතාමත් ඉහළයි. ඒ වගේම තමයි මෙවර ශිෂ්‍යත්ව විභාගය ගත්තන් පස්සේ කඩයිම් ලකුණ ඉක්මවලා ලකුණු 169ක් ලබා ගනිපු දරුවෙක්.
අපි කියනවා ඔබේ දෙපයින් මේ ගමන එන්න කියලා. මොකද මේ දරුවන්ගේ කකුල් වලට සපත්තු වුණා. මේ ගමනේදී ඔබට පිපාසය දැනේවි. ඒත් අපි කියනවා එන්න කියලා. මොකද මේ දරුවන්ට බොන්න වතුර වුණා හින්දා. කටු අකුල් මැද්දෙන් පාරවල් එලිපෙහෙලි කරගෙන එන්න. මොකද මේ දරුවන්ගේ ජීවිතවලට මගක් ඕන. ඔබ දැස් වැසුවොත් අඳුර වෙන්නේ මේ දරුවන්ගේ අනාගතේ. ගිය බොහෝ පාසල්වල බීමට පිරිසිදු ජලය නැහැ. හරිහමන් පාරක් තොටක් නැතුව සැතපුම් ගණන් ගෙවාගෙන අති දුෂ්කර පාසල්වලට එන මේ සිසුන්ගේ ගමන වැටී ඇත්තේ මල් මාවතක නොවේ. මගේ නම රශිනි සංදීපනි. මං ඉගෙන ගන්න පාසල රකුට්ටිකන්ද විද්‍යාලය. මම ශිෂ්‍යත්වෙන් ලකුණු 160ක් ගත්තා. මම ලොකු වෙලා වෙන්න කැමති ගුරුවරියක්. මගේ නම සසින්දු චමත්වීර සෝම. මම ශිෂ්‍යත්වයට ලකුණු 147ක් ලබා ගත්තා. මම ලොකු වෙලා වෙන්න කැමති ડોක්ටර් කෙනෙක්. මේ දරුවන්ගේ ධෛර්යය, උත්සාහය කවදා හෝ මල් පල ගැන්විය යුතු නොවේද? ඒ සඳහා පුරවැසියන් ලෙස අපට යමක් කළ හැකි. එය සත්පුරුෂ වගකීමක්. වඩාත් සංවේදී කරුණු වන්නේ වගකිව යුතු අධ්‍යාපන සහ අනික් බලධාරීන්ගේ විෂය පථයට මේ පාසල් හසු නොවීමයි. ඔවුන් පිටුපා ඇත්තේ තමන්ගේ රාජකාරී වගකීමට නොවේද? අල්ලට සිඟාවත් රස නැති කැවිලි කකා, වල්කොල බිම අතුල නිදි නොලැබ දුක් තකා, කල්ගිය රෙදි වැරලි ඇඳ දැලි කුණෙන් වකා, ඇල්වෙන් අකුරු උගනිව් ඉදිරි වැඩ තකා. මොන අපහසුතා මැද්දේ වුණත් ඉගෙන ගැනීමේ වටිනාකම මේ දරුවෝ දන්නවා. එනිසයි හරියට හිසට සෙවනක් නැතුව, කුසට අහරක් නැතුව, අඳින්න හරිහමං ඇඳුමක් පැළඳුමක් නැතුව මේ දරුවෝ අකුරු කරන්නේ. ඒ දරුවන්ගේ උනන්දුවට අපි අත්වලක් වෙනවා.